අද අප සමග සම්බන්ධ වෙලා ඉන්නවා කැනඩාවේ ටොරොන්ටෝ නුවරින් ඉතාමත්ම දක්ෂ ගායිකාවක් හසන්තිකා පොඩිතුවක්කු. හොඳයි හසන්තිකා එහෙනම් ආයුබෝවන්. ආයුබෝවන් මායනි. ඇත්තටම හසන්තිකා ගැන පොඩි හැඳින්වීමක් මම කරනවා නම් වොස්ටර් ලංකා සංවිධානය කරපු ඩ්‍රීම් වොයිස් වැඩසටහනේ අවසාන තරගයට තේරීපත් වෙච්ච ගායිකාවක්, ඉතාමත්ම දක්ෂ ගායිකාවක්. ඉතින් ඇත්තටම ඇය ඒ තරගාවලියේ ඉන්නකොට අපි දැකපු දෙයක් තමයි ඇයට ඉතාමත්ම මේ සංගීතය පැත්තෙන් ඉතාමත් දිගු ගමනක් යන්න තියෙනවයි කියන ඒ දේ අපි දැක්කා. ඉතින් අපිට හරිම සන්තෝසයි. එහෙනම් අපි පොඩි සංවාදයක යෙදෙන්න යන්නේ හසන්තිකත් එක්ක. හොඳයි හසන්තිකා, ඉස්සෙල්ලම මම ඇත්තටම හරිම ආඩම්බරයි, හරිම සන්තෝසයි. ඔයා ලස්සනම ලස්සන ඔරිජිනල් සොන්ග් එකක් ඔයා නිර්මාණය කරලා තියෙනවා. ඒ ගීතය ඉතාමත්ම ලස්සනයි. මමත් ඒ ගීතය ඇහුවා. ඉස්සලම ඔයාට මං කියනවා congratulations. ගොඩාක් ස්තුතියි. හරි සන්තෝසයි වගේ කෙනකින් ඒ වගේ අහන්න ලැබෙන එක ගොඩාක් සන්තෝසයි. බොහොම ස්තුතියි. හොඳයි හසන්තිකා, කියන්න දැන් අපිට දැන් ඕන කෙනෙක්ගේ යම් කිසි දෙයක් හැකියාවක් තියෙනවා නම් ඒ හැකියාවට ඇත්තටම විශේෂම ඔබට ඒ සංගීත හැකියාව, ගායන ඒ හැකියාව, ඒ සංගීතයට ඇල්මක් ඇති වුණේ කොහොමද? මුලින්ම ඒ සංගීතය ගැන ඔයාට කොහොමද හැඟීමක් ඇති වෙලා මේ මම සින්දු කියන්න ඕනේ කියලා පටන් ගත්තේ? ඇත්තටම කියනවා නම් මගේ තාත්තිට ගොඩාක් ලස්සන සින්දු කියන්න පුළුවන්. අපි චූටි කාලේ ඉඳන්ම මට මල්ලි කෙනෙකුයි අක්ක කෙනෙක් ඉන්නවා. අපි තුන් දෙනා එක තාත්ති චූටි කාලේ ඉඳන්ම සින්දු කියනවා. ඉතින් අපිට නිතරම ඇහෙන්නේ ආචාර්ය අමරදේවයන්ගේ ඒ වගේ නන්දා මාලිනියන්ගේ සින්දු. ඉතින් ඒවත් අහගෙන හැමදාම හවසට තාත්තිත් එක්ක සින්දු කියනවා. ඉතින් ඒ හින්දා පොඩි කාලේ ඉඳන්ම මේ සින්දු කියන්න ගොඩාක් ආසයි. ගෙදරේ වටපිටාව තිබුණා. ඒ කියන්නේ ගෙදරින් තමයි අත්‍තරම ආభాෂය ලැබිලා තියෙන්නේ නේද? ඔව්, ඒක 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 මං හිතන්නේ මට හිතන්න පුළුවන් එහෙම වුණාම ඇත්තටම ඒ සංගීතයට ඇල්මක් ඇති වෙන එක පුදුමයක් නෙවෙයි. ඉතින් අපිට පොයිස් ඔයා මේ ගායනා කරපු ඔයාගේ ඔරිජිනල් සොන්ග් එක ගැන පොඩ්ඩක් අපිට කියන්න පුළුවන්ද ඒකේ යම් කිසි බෑක්ග්‍රවුන්ඩ් එක මොකක්ද කියලා? ඇත්තටම මේ මම කියන්න ඕනේ මම බොස්ටන් ලංකා එකේ ඩ්‍රීම් වොයිස් එකේ සින්දු කිව්වට පස්සේ ඇත්තටම හිතනවා බොස්ටන් ලංකා එකේ ඩ්‍රීම් වොයිස් එක මට ලොකු වේදිකාවක් වුණා මේ මගේ ගායනය අලුතෙන් පටන් ගන්න. ඊට පස්සේ අපි හිතුවා මගේම නිර්මාණයක් මම කරන්න ඕනේ කියලා. ඊට පස්සේ ඒකට ලිරික්ස් හොයාගන්න, ඊට පස්සේ මගේ යාළුවෙක් මගේ දන්වන්ත පාසල් කාලේ යාළුවෙක් නිලුකා දන්වන්තරී කියලා ඇයට මම කිව්වා මට ගීතයක් ලියලා දෙන්න කියලා. ඇයි සාමාන්‍ය ගීත ලියන කෙනෙක් නෙමෙයි, බට් එයා මට ගීතයක් ලියලා දුන්න ලස්සන. ඊට පස්සේ සුනිත් කැලුම් තමයි එකට සංගීතය නිර්මාණය කළා. මම ඊට පස්සේ එකට වොයිස් කළා සින්දුව නිර්මාණය. එහෙම ඇත්තටම හරිම මං හිතනවා ඒ සින්දුව ගීතය ජනප්‍රිය වෙයි කියලා. මොකද හරිම මිහිරි, හරිම අනිත් එක ඒක ඔයා ඉදිරිපත් කරපු විලාශය එහෙම හරිම ලස්සනයි. ඉතින් මං හිතනවා ඒක හුඟා සාර්ථක වෙයි කියලා. හසන්තික, ඔබට මේ අවස්ථාව. Oh,
හිතෙන විදියට නම් ඇය හොඳට ගීතේ ගායනා කරා. ඉන්දිකාකි ඔබට මොකද හිතෙන්නේ? අංක 24 න් තරංග වදින හසන්තිකා අභිනේෂණි ඇත්තටම මේ මම හරි කැමති ඔයාගේ ගායනයන් දෙකටම හරි කැමති නූර්ති ගීයට මම ගොඩාක්ම කැමති වුණා මගේ මන්ද්‍රි නම් බිසෝගේ කියන ගීතයට. ඒ වගේම දෙවෙනි ගීතයත් හරිම ලස්සන ගීතයක් ඔයා තෝරාගෙන තියෙනවා. පොඩ්ඩක් අපිට කියන්න දැන් ඔයා ඩ්‍රීම් වොයිස් එකේ ඇත්තටම මුල ඉඳලම අවසාන වටේ දක්වා මේ තේරිච්ච ගායිකාවක්. ඒ අත්දැකීම ගැන පොඩ්ඩක් කතා කරනවා නම් ඇත්තටම කියනවා නම් මේ අත්දැකීමට ගොඩාක් විශේෂයි. මං පාසල් කාලයෙන් පස්සේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පස්සේ විවාහ වෙලා විදේශගත වුණාට පස්සේ අවුරුදු 15ක විතර කාලයකින් මං ගීත ගායනා කරන්න අවස්ථාවක් ලැබුණේ. ඇත්තටම කියනවා නම් ඩ්‍රීම් වොයිස් වේදිකාවක් වුණා මට අලුතෙන් සංගීත පටන් ගන්න සංගීත ගායනය පටන් ගන්න. මුලින්දම ඇත්තටම මේ ඩ්‍රීම් වොයිස් එකෙන් අපිට සෑහෙන සහයෝගයක් ලැබුණා එකට. චිත්‍රාදමල් මහත්මියත් කුතුමියත් ඒ වගේම මේ බොස්තන් ලංකා ආයතනය විනිශ්චය මණ්ඩලයත් ඉතාමත් ආදරෙන් අපි ආදුණු කියන විදිහට අපිට හොඳට ඒ විදිහට අවශ්‍ය වටපිටාව සකසලා දුන්නා. ඒ වගේම කියන්න ඕනේ මේ තරගයත් ඉතාම මේ ලස්සන අවස්ථාවක් ඒක අපිට හම්බෙච්ච. ඒකෙන් ගොඩාක් අත්දැකීම් ලැබුණා. මම හිතනවා ඒ හින්දා තමයි මට අලුතින් ගීතයක් කරන්න මගේම ගීතයක් කරන්න අවස්ථාව ආසාව ඇති වුණේ කියලා. මං හිතන්නේ ඒ ඔබ අවසාන වටේ දක්වා ඒ ඇවිල්ලා ඒ ආපු ගමනම ඇති මං හිතන්නේ ඔබව දිරිමත් කරන්න නේද? අලුත් මම මගේම නිර්මාණයක් කරන්න ඕනේ කියන ඒ හැඟීම ඇති වෙන්න මං හිතන්නේ ප්‍රේක්ෂකයන්ගෙන් ලැබුණා වූ ඒ ප්‍රතිචාරයේ හැම දෙයක්ම රුකුලක් වෙන්න ඇති කියලා මම හිතනවා. හොඳයි හසන්තිකා, මේ මං ඔබගේ මේ පළවෙනිම ඔරිජිනල් මේ සොන්ග් එකද? ඒ කියන්නේ ඉස්සෙල්ලම නිර්මාණය කරපු ඔබගේම ගීතයක් හැටියට ඉදිරිපත් කරපු පළවෙනි ගීතයද? ඔව්, මේ ගීතය තමයි මම ඉස්සෙල්ලාම මේ ගීතයක් විදිහට නිර්මාණය කරගත්තේ. ඇත්තට මුල්ම ගීතේ හැටියට හරිම ඉතාමත්ම වටිනා ගීතයක් ඔබ ඇත්තටම ඉදිරිපත් කරලා තියෙන්නේ. හොඳයි, දැන් අපිට කියන්න හසන්තිකා ඔයාගේ මොනවද තියෙන අනාගත බලාපොරොත්තු සිහින? ඇත්තට මම හිතාගෙන ඉන්නවා තව මේ ගීතයත් එක්ක මට තව ගොඩක් ආසාවක් තියෙනවා, තව වෙනස් ආකාරයේ හොඳ නිර්මාණ කීපයක් ඔහු පුළුවන් තරම් කරලා ඉතාමත් හොඳ නිර්මාණ ටිකක් ඉදිරිපත් කළා ප්‍රේක්ෂකයන්ට දෙන්න. ඒ වගේම දැනට නිර්මාණ තුනක් මං කිරීගෙන යනවා. ඒ වගේම මේ බොස්තන් ලංකා ආයතනයත් එක්කත් ගීතයක් දැනට නිර්මාණය වෙමින් පවතිනවා. ඩොක්ටර් අර්ජුන පාලසූරි මහත්මයාට උඩව කරනවා. ඒකත් ළඟදීම එළ දක්වන්න බලාපොරොත්තු ඉන්නවා. ඒ වගේම මම දැන් සංගීතය හදාරලා තියෙනවා. සංගීතපති ප්‍රේමදාස මුතුන් කුටුම් මහත්මයාට මම සංගීත විශාරද උපාධිය හදාරලා තියෙනවා. මගේ පොඩි අදහසක් තියෙනවා ඉගෙන ගත්ත දෙයින් ඉදිරියට සුළුවට හෝ පොඩි දරුවන්ගෙන් පටන් අරගෙන සංගීතය මම ඉගෙන ගත්ත දේ බෙදා ගන්න එහෙම අදහසක් මගේ තියෙනවා. ඇත්තටම මේක හරිම තාමත්ම හොඳ දෙයක්. මොකද හුඟක් වෙලාවට අපි රටින් පිට වෙලා වෙන රටකට ගිහිල්ලා ජීවිතය ආරම්භ කරනකොට ඉතාමත්ම එක සටනක් නේද? ඉතින් ඒවත් එක්ක අර තමුන්ගේ හැකියාවන් මෙහෙම ඉදිරියට ගෙනියලා විශේෂම මවක් දරුවෝ ඉන්න මවක් ඉතින් ඒවත් එක්ක ඇත්තටම මේ කරන එක ඇත්තටම ගොඩාක් අපි අගය කරන්න ඕනේ. මං හිතන්නේ අපි ගොඩාක් සන්තෝෂ වෙන්න ඕනේ ශ්‍රී ලාංකිකයන් හැටියට. හොඳයි හසන්තිකා, දැන් පොඩ්ඩක් අපිට කියන්න මං හිතන්නේ අපේ මේ අපේ රසික රසිකාවියන් අපේ ෂෝ එක බලන කට්ටිය අපේ වීවර්ස්ලා මං හිතන්නේ ආසාවෙන් ඇති ඔයාගේ පෞද්ගලික ජීවිතය ගැන පොඩ්ඩක් දැනගන්න. ඔයාගේ පෞල් ජීවිතය ගැන එහෙම අපිට පොඩ්ඩක් බෙදා ගන්න කැමති නම්?
මං කැමතියි මගේ මං මුලින්ම පටන් ගත්තොත් මගේ අම්මි සුමනාත්පත්තු ඇගුරුවරියක් මගේ තාත්තී විශ්‍රාමික විදුහල්පතිවරයෙක් ඔවුන් ශ්‍රී ලංකාවේ ඉන්නේ මට සහෝදරයෙක් සහ සහෝදරියක් ඉන්නවා මගේ මල්ලි අසිත් අතපත්තු ඇය ඔහු මේ සංගීත නිපුන් හදාරලා සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙක් විදිහට සේවය කරනවා ඊට පස්සේ කියන්න ඕනේ මගේ දැනට තියෙන මගේ ජීවිතය මගේ කයන් මගේ සැමියා එයා තමයි හැමදෙස්සෙම මට මේ ධෛර්යමත් වෙලා හැමදේම කරගෙන මගේ පිටිපස්සෙන් ඉන්නේ එයා තමයි මට ගොඩාක් ලුහුලක් වෙන්නේ මේ එයා ආදරෙන් මතක් කරනවා ඒ වගේම මගේ චූටි දුවලා දෙන්නෙක් ඉන්නා ඒ දෙන්නත් ගීත ගායන්න හරිම කැමති ඉතින් ගායන්න ඇත්තටම මට ලොකු උදව්වක් දෙනවා මගේ පිටිපස්සෙන් ඉඳගෙන හැමදාටම මං හිතන්නේ මේ වගේ ඒ වගේ වැඩ කරනකොට ඇත්තටම විශේෂයෙන්ම විවාහක කාන්තාවක් හැටියට තමන්ගේ ස්වාමි පුරුෂයාගෙන් සහයෝගයක් නැත්තම් කොච්චර දක්ෂතාවයක් තිබුණත් ඒක ඉදිරියට ගෙන යන්න අමාරුයි. මොකද මට හරි සන්තෝෂයි අහන්න හස්බන්ඩ් ඇත්තටම ඔයාට සපෝට් කරනවායි කියලා. මං හිතන්නේ එහෙම කරන එකෙන් ඇත්තටම ඔයාට ඒක ලොකු හිතට සහනයක්. ඒ වගේම ඉදිරියට යන්න ඒක රුකුලක්. දැන් ඔයා කිව්වාට චූටි දියරියන් දෙදෙනෙක් ගෙන ඇත්තටම මට මතකයි ඩ්‍රීම් වොයිස් එකට නිව්යෝක් වලට ආවම අපිට හසන්තිකාගේ සිය පවුලම මුණ ගැහුණා තාමත්ම ලස්සන පවුලක් මේ පුංචි දරුවෝ දෙන්නවත් දුවලා දෙන්නවත් මට මුණ ගැහුණා ඉතින් මට හරි සන්තෝසයි අහන්න ඒ දෙන්නත් සින්දු කියන්න කැමතියි කියලා ඉතින් කියන්න බෑ ඉදිරි අනාගතයේ අපිට ලස්සන මේ ගීතයක් එහෙම දුවලා දෙන්නගෙන් උත් අහන්න ලැබෙවයි කියලා අපි ප්‍රාර්ථනා කරනවා ඒ වගේම මේ හසන්තිකට පුළුවන් දරුවෝ දෙන්නත් එකතු කරගෙන සින්දුවක් හදාන අලුත් සින්දුවක් නිර්මාණය කරන්න දරුවෝ දෙන්නත් එක්කම ගීතයක් ගායනා කරන්න ඉතින් හසන්තිකට වෙනම කුත් කියන්න තියෙනවා මේ අපි ප්‍රේක්ෂකයන්ට ඇත්තටම කියනවා නම් මගේ ගීතය අහලා රස විඳින්න මං හිතනවා ඔයගොල්ලන්ට ඔයගොල්ලෝ එකට කැමති වෙයි කියලා ඒ වගේම තව ඉදිරියට ඔබතුමි කිව්වා වගේ මං හිතාගෙන ඉන්න මගේ චූටි දුවලත් එක්කත් නිර්මාණයක් කරන්න ඒකත් පුළුවන් තරම්කට කරන්න බලනවා ඒ වගේම මගේ තව ගීත කීපයක් එනවා ඇත්තටම ප්‍රේක්ෂකයාට හොඳ නිර්මාණ කීපයක් ඉදිරිපත් කරලා හොඳ දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා හැමෝම ඒව රසවිඳී කියලා මම බලාපොරොත්තු වෙනවා ඒ වගේම මේ වගේ අවස්ථාවක් ලබා දුන්න කියලා ලබා දුන්න එක ගැන බොස්තන් ලංකා ආයතනයේ විශේෂයෙන් මතක් කරන්න ඕනේ චිත්‍රාල්බේ මහත්මයා එතුමා හැමදාම අපි වගේ අයට සෑහෙන්න අත්වැලක් දෙනවා සපෝට් කරනවා මම ගොඩාක් ආදරෙන් මතක් කරනවා එතුමාවත් ඔබතුමියවත් මම හැම විටම මම ගීතයක් ගයක් කරත් කව එකක් කිව්වත් මට හැමතිස්සෙම මාව එන්කරේජ් කරනවා ඒව ඇත්තටම මම හරියට ගරු කරනවා ඔබ දෙපළට ගොඩාක් ස්තුතියි මට මේ අවස්ථාවත් ලබා දුන්නට අද ඉතින් ආසන්තික අන්තිම ටම් කියන්න තියෙන්නේ අපිට ඉතින් ඔබට සුබ පතන එක තමයි ඉතාමත්ම සාර්ථක මියුසික් අතින් දිගු ගමනක් ඔබට යන්න ලැබේවා කියලා මුළු හදින්ම ඔබට ප්‍රාර්ථනා කරනවා ඒ වගේම අපි මේ වැඩසටහන අවසානයේ ඔබගේ ඒ නිර්මාණය ඔරිජිනල් සොන්ග් එක අපි ප්‍රචාරය කරනවා ඉතින් මං හිතන්නේ දැන් අපි ප්‍රේක්ෂකයන් ආසාවෙන් බලාගෙන ඇති ඒ ගීතය අහන්න ඉතින් අපි හිතනවා අපි ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටිනවා ඒ ගීතය අහලා මේ හසන්තිකට ඔබ හිතන ඒ ගීතය ගැන හිතන දේ මොකක්ද කියන එක කමෙන්ට් කරොත් මං හිතන්නේ ඒක ගොඩාක් මේ ධෛර්යයක් වෙයි කියලා හසන්තිකට තවත් ලස්සන ගීත නිර්මාණය කරන්න හොඳයි හසන්තික බොහොම ස්තුතියි අපිත් සමග සම්බන්ධ වුණාට එහෙනම් ඔබට දිගු ගමනකට අපි සුබ ප්‍රාර්ථනා කරමින් අපි එහෙනම් සමු ගන්නවා හොඳයි එහෙනම් ආයිබෝවන් හසන්තික ආයිබෝවන් ගොඩාක් ස්තුතියි නැවතත් මේ අවස්ථාවට ලබා දුන්නට
Thank you.